මේ තියෙන්නේ ඔස්ට්‍රේලියාවේ තියෙන චූටිම චූටි ගෑන්. මේ ගෙදර තියෙන ෆැසිලිටීස් මොනවද? මේකේ කෝස්ට් එක කීයද? මේකේ අපිට කම්ෆර්ටබ්ලි ඉන්න පුළුවන්ද? කෝ අද තරුලි. මේ වගේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න අපි යමු වීඩියෝ එකට. අපි දැන් ඇවිල්ලා ඉන්නේ අපේ ටයිනි හවුස් එකට. අපිට කීස් දීලා තියෙනවා. මෙන්න මේ ලොක් බොක්ස් එකේ තමයි තියෙන්නේ. මේකල ඊමේල් එකෙන් එවලා තියෙනවා. ඔයාලට එන්ටර් කරන්න තියෙන නම්බර් එක. කී එක තියෙන මේ බොක්ස් එක ඇතුලේ. දැන් අපිට ඇතුල් වෙන්න පුළුවන්. දැන් අපි සුභ මොහොතේ ඇතුල් වෙන්න යන්නේ. ටඩා! නේ. චූටි එකකට නම් ටයිනි හවුස් කියලා කියන්නේ. ෆස්ට් ඉම්ප්‍රෙෂන් කොහමද වගේ? මන්න හරි කැමති. මොකද මං හැමදාම ආස කරන දෙයක් තමයි මේ වගේ චූටි හවුස් එකක රිටයර් වෙන එක. එතකොට මේන්ටේන් කරන්න දෙයක් නැහැනේ. හොඳට ඉන්න පුළුවන්. ඔයගලන් පේනවත් දන්නේ එළියේ හිම වැටෙනවා දැන්. අද වෙද එක සැහෙන කෝල්ඩ් රෑට නම් ගොඩක් තව සීතලයි මං හිතන විදිහට. දැනට ලාවට ස්නෝ ෆ්ලේක්ස් වගේ වැටෙනවා එළියේ. මේ වීකෙන්ඩ් එකේ තරුලි එයාගේ ස්කූල් ට්‍රිප් එකක් යනවා නොදර්න් ටෙරිටරි වලට. එයා යාළුවොත් එක්ක ෆ්ලයි කරනවා. ඒකින්ද අපි හිතුවා අපි දෙන්න විතරක් තරුලි නැතුව ටයිම් එක ස්පෙන්ඩ් කරන්න මේක හොඳ වෙලාවක් කියලා. ඒකින්ද තමයි අපි මෙතෙන්ට ආවේ. අපි දෙන්නට විතරක් පොඩි ස්පේස් එක පොඩ්ඩක් රිලැක්ස් කරන්න පුළුවන් වෙන හින්දා. අපිට ඕන වුණා අපි කරපු නැති දෙයක් කරන්න. ඒ තමයි මේ ටයිනි හවුස් එක්ස්පීරියන්ස් එක. මේක ඇවිල්ලා නිකන් කන්ටේනර් එකක හදලා තියෙන පොඩි ගයක්. ඒක වර්ග මීටර 10කටත් වඩා අඩුයි. හැබැයි ඔක්කොම ෆැසිලිටීස් තියෙනවා. ටිකක් ඕෆ් ග්‍රිඩ් ලොකේෂන් එකක තියෙන්නේ. ඒ නිසා මොබයිල් ඩාටා එහෙම නැහැ. නමුත් අනෙක් ෆැසිලිටීස් ඒ කියන්නේ ඉලෙක්ට්‍රිසිටි, වෝටර් ඒවා ඔක්කොම තියෙනවා. අපි තව ටිකකින් ඔයගලව අරගෙන යන්නම් මේ කන්ටේනර් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා පෙන්නන්න. මේගොල්ලෝ මේක ඇතුලේ දාන ස්ලිපර්ස් දීලා තියෙනවා අපිට. සපත්තු ගලවලා ඒක එද්දකින් දාගන්නවා. ඊට ඇතිව ඉන්න මේක. අපි යමු දැන් හවුස් ටුවර් එක ටයිනි හවුස් එකේ. ඉස්සෙල්ලාම ඇතුල් වෙච්ච ගාම තියෙන්නේ කිචන් එක. මේක තියෙනවා වාට සිංක් එකයි. ඊට පස්සේ කුක් ටොප් එක තියෙනවා. උඩේ තියෙනවා පොඩි කබඩ් ස්පේස් එකක්. ඊට පස්සේ වාගේ කෙටල් එක තියෙනවා. එහා පැත්තෙන් තියෙනවා ග්ලාසස් තියෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ අපිට ෆෙරෝ රොෂෙත් දීලා දෙකක්. මේ ඔය දැක්කද මේ ටී, කෝෆි ඇන් ෂුගර් ඔක්කොම දීලා තියෙනවා. ඊට අමතරව මම දැක්කා මිල්ක් තියෙනවා. ෆ්‍රිජ් එකේ ෆ්‍රෙෂ් මිල්ක් ඇන් වෝටර් තියෙනවා. ඊළඟට මේ කබඩ්ස් වල තියෙනවා තනි කර ඔක්කොම යුටෙන්සිල්ස් ටික තියෙනවා. යූස් කරන්න පුළුවන් පොට්ස් ඇන් පෑන්ස්. ඊළඟට ස්පූන්ස්, මග්ස්. ඊපස්සේ එතනින් කෙලිම රයිට් සයිඩ් එකේ තියෙන ඔයගේ බෙඩ් එක. බෙඩ් එක තියෙන විතර එතන ඉඩ තියෙන්නේ. ඊපස් මෙතන මේ පැත්තේ තියෙන පොඩි ටේබල් එකක්. ඒකේදී ඒගොල්ලෝ දීලා තියෙනවා අපිට රෑට ෆයර් පිට් එකේ යූස් කරන්න මාෂ්මෙලෝස් දීලා තියෙනවා. ඊට පස්සේ ෆයර් ස්ටාර්ටර් කිට් එකක් දීලා තියෙනවා. ගිනි මැලේ පත්තු කරගන්න පත්තරනම් මන. මෙතන බෝඩ් ගේම්ස් වගේක් තියෙනවා රජොස්. ආ රෙඩි කරන්න වැඩක් නැති වුණොත් එහම වට මේක ප්ලේ කරන්න පුළුවන්. ඒසී එකක් එන්න තියෙනවානේ. ඒසී එක තියෙනවා අතන බෙඩ් එක උඩින්. ෆෑන් එකකුත් තියෙනවා. මේ පැත්තේ ලෙෆ්ට් සයිඩ් එකේ තියෙන්නේ ෂවර් එකයි ටොයිලට් එකයි. පොඩි බාත්รูම් එකක් තමයි තියෙන්නේ තුන. මේක හැබැයි වෙනස් ටොයිලට් එකක් අපි normally ගියාම හොටෙල්ස් වල ඒ වගේ ටොයිලට් එකක් නෙවෙයි. වතුර යූස් කරන්න බෑ. මේක කියන විදිහට ඔයා යූරිනේට් කළොත් ඊට පස්සේ නිකන් වහලා තියන්න විතරයි තියෙන්නේ. ඊට වඩා සොලිඩ් ඩිපොසිට් එකක් නම් මේකෙන් අහුරක් අරගෙන දාලා මෙන්න මේකෙන් දහපාරක් මේක විදලා ලිඩ් එක ක්ලෝස් කරලා තියන්න කියලා තමයි කියන්නේ. මෙතන පොට්ස් ඇන් පෑන්ස් තියෙනවා. අපි එකින්ද පොඩි ෆ්‍රයිඩ් රයිස් එකක් දාගත්තා. මේක තමයි අපි අද වෙලා නැහැනේ අපි ගොඩක් කෑම හදන්න. ඉතින්ද මේක තමයි කන්නේ. Thank you. මේ මිදින කම්පැනි හොඳට view එකක් තියෙනවා. ඉතින් අස්සනයි. මෙතන නිදා ගන්නකොට වට දෙපැත්තෙම හොඳ view එකක් තියෙනවා. මේ පැත්තෙන් තියෙනවා ආගේ ඉස්සරහ එක ෆයර් පිට් එක. මේ පැත්ත. ඊට පස්සේ මේ පැත්තෙන් තියෙනවා මේ view එක. මෙතනට අස්සයොත් එනවා. ආවත් මම පෙන්නන්නම් අස්සයොන් ආපෝ. ඉතින් පොඩ්ඩක් රිලැක්ස් කරලා ඊට පස්සේ වටේ බලන්න තමයි plan කරන්නේ. මේ මුළු යුනිට් එකම සෝලා පවර්ඩ් හීටර් එක ඇර. මෙතන AC එක තියෙනවා. මේක සෝලා පවර්ඩ්. ඒ කියන්නේ රෑනකොට මේක වැඩ කරන්නේ නැතුව යනවා. නැකින්ද ආට පුළුවන් මෙතන තියෙන ඩීසල් හීටර් එක යූස් කරන්න ඒ වෙලාවට. මේක ඔන් කරලා ආට එතනින් කන්ට්‍රෝල් කරන්න පුළුවන් ටෙම්පරේචර් එක. මෙතන යට තියෙන මේ බොක්ස් එකක් ඔය එකක්. එතනින් තමයි වාගේ හීට් එක එන්නේ එළියට. අපි දැන් යන්නේ barbeque area එකට. අනේ එතන ගහලා තිබ්බා barbeque ඊට පස්සේ hammocks. කණුවෙකුත් තියෙනවා කියලා.
අපි දැන්ට ගිහිල්ලා අපේ බාබකිව් වැඩේ පටන් ගන්න යන්න එතන ඉඳන්. අද රැට අපි බාබකිව් කන්න තමයි බලාගෙන ඉන්නේ. මම අර්ථයක වැඩි දුන්නේ නැහැ. එතන ඉඳන් කන්න පුළුවන් අද. රැට. ඔව් තන සීතලයි හැබැයි. ඒක තමයි. මෙතෙන්ට තමයි මේක ඕනේ. මේ ෆයර් පිට් එක නේ. මම හිතන්නේ ඒගොල්ලන්ගේ බාබකිව් මැෂින් එක. මම රජෝස් මේ බාබකිව් එක දමන ආකාරයයි ඔබට පෙනෙන්නේ. කොහොමද රජෝස්? ෂා, තියෙන බඩු. යනවා බලන්න. සුවඳනම් එනවා රජෝස්. මෙන්න මෙතන. ඌ, මේ තියෙන්නේ. දැන් හොඳට දුම් දාගෙන එනවා. ඔගලන්ට පේනවද දැන් හරි කළුවරයි අපි මේ අපේ කන්ටේනර් එක ඇතුළේ තිබුණු ටෝච් එකකුත් අරගෙන ඒක එළියෙන් තමයි මේ බාබකියු එක දාන්නේ. මෙහි මෙල්බන් වලට වඩා මාර සීතලයි. මට පේන ඉතින් නම් සෙල්සියස් අංශක 2ක් 3ක් වගේ ඇති දැන් මේ වෙලාවේ එළිය. දැන් සමහර අපිට ගන්න පුළුවන් ඒ දැන් නේ. කාලම තමයි බලන්න වෙන්නේ නේ. ගේනද මම මේක? ප්ලේස් ගේනද? ගමු එඩිට. අපි දැන් බාබකියු එක දාලා ඉවරනකොට පොඩ්ඩක් කලවර වටනා. දැන් තමයි අපි මෙතනට ආවේ. මෙතනට එනකොට සයින් කරුවලයි. ඒ වගේම සීතලයි. ඕ අපි ඇතුලේ ඩීසල් හීටර් එක ඔන් කරලා ආවේ. Hopefully it's warm enough for us to inside and relax. තුල ෂේප් නේ වෝම් ටිකක්. ඒක රිටඩ් සයින් හොඳයි. අම්මෝ. ඊට පස්සේ බලමු දැන් ෆයර් පිට් එක ස්ටාර්ට් කරගන්න තමයි තියෙන්නේ අපිට. එලී කියලා ඒගොල්ලෝ ඔක්කොම දීලා තියෙනවා කිට් එක. ෆයර් ස්ටාර්ට් කිට් එක අපි බලමු කොහොමද අපි ඒක කරන්නේ කියලා. අපිට දීලා තියෙන එකල ෆයර් ස්ටාර්ටර් කිට් එක ගින්දර පත්තු කරන් ලේසි වෙන්න එක තියෙන්නේ. මේව ඔක්කොම ඔගොල්ලෝ හොස්ට කියන්න ඕනේ ඔගලන්ට මේ ඇක්ටිවිටීස් කරන්න ඕන නම් ඒගොල්ලෝ ඒවා ලෑස්ති කරලා තියෙනවා ඔයා චෙක්ින් වෙනකොටම. දැන් මේ ෆයර් කිට් එක ලෑස්ති කරන්න ඒ කියන්නේ ෆයර් ස්ටාර්ටර් කිට් එකට එහෙම එක්ස්ට්‍රා පේ කරන්න වුණා $30. මෙහෙමයි ආ ෂෝක් රජර්ස්. හරි දැන් රජෝස් අර පොඩි ඒවා ටික දාලා ඉවරයි. දැන් ඔන්න යා මීඩියම් සයිස් ලොග්ස් වලට ආවේ. දැන් නම් ෆයර් පිට් එක යනවා හොඳට. අපි ලොග්ස් ටිකක් දැම්මා. අර මීඩියම් සයිස් ඒවා දැම්ම දැන් හොඳට යනවා. ඉතින් දැන් මාර රස්නේ නේ කියන්නේ. දැන් නම් හොඳ රස්නේ යා. හොඳට ආය නැහැ. අයිඩියල්. දැන් ටෙම්පරේචර් එක කීට විතරද මොකද? 5 වලට යනවා කියලා තිබ්බ අද රෑට. ඒ වුණාට ටිකක් තියෙනවා සීතල. සීතල දැනෙනවා මට. හැබැයි මේක ළඟට ආවම ඒ ගාණක් නැහැ ඒක. මෙහෙමයි. දැන් ඔය මගේ කකුල එහෙම හොඳට තෙමිලානේ තිබුණේ. ඔක්කොම වේලුණා. මේක උඩින් තිබ්බ අපි බාබකියු කරපු එක තව ටික රත් වෙන්න කියලා. මොකද ෆයර් එක මේ බර්න් වෙනකොට මේ බැරල් එක ෆුල් රත් වෙනවා. ඊට පස්සේ ඒක උඩ තියෙන එක රත් වෙයි. අපි අතන හදපු ඒවා ටික ගෙනාව මෙතනට. මෙහෙමයි ආ. අර ඔය සීතලේ නම් කනවල තව මාර රහයි. මාර රහයි බඩගින්නේ නේද? තවත් රසද දැනෙනවා. දැන් අපි ඩිනර් එක අරගෙන ඉවරයි. දැන් අපි හදන්නේ මේගොල්ලෝ අපිට දීලා තියෙන marshmallows. ඒ ටික ෆයර් එකට අල්ලලා කන්න තමයි යන්නේ. මොකද කරන්නේ? මොන පාටද දුන්නේ? මට කොස් පාටක. මේගොල්ලන්ගේ ෆයර් ස්ටාර්ටර් පැක් එකක් ගත්තම එකට marshmallows ඔක්කොම එනවා නේ. ඊට පස්සේ match box එකයි තව පත්තර කෑලි, sticks උයි, logs උයි ඔක්කොම දුන්නා. ඒක ඕන නැති වාට වෙනම ගේන්නත් පුළුවන්. ඒ ටික දර එහෙම ඔයා පිටින් ගේනවන ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ඔයාට ඩොලර්ස් 30ක් දුන්නම ඒක මේගොල්ලෝ ප්‍රොවයිඩ් කරන ඔක්කොම. ඇත්තටම කියනවා නම් ඒගොල්ලෝම කියලා තිබුණා මේකේ වටේ තියෙනවා දර ඔයගලන්ට ඕනනම් කැමති නම් ගිහිල්ලා හොයාගෙන එකතු කරගන්න පුළුවන් කියලා. එනොට අපිට ස්ටාර්ටර් කිට් එක දැන් ඒකත් ගන්න පුළුවන් බනිස් වලින් ඇති. ඕ මගේ marshmallow එක ගිනි ගත්තා. ලොෂ් marshmallow එක කර කර ගත්තා. මම කර වෙච්ච marshmallow එක කොයි වගේද කියලා. ඔබ
එකකට පොඩ වහින්න ගත්තා ඊට පස්සේ අපි ඇතුළට ආවා ඇතුළට ඇවිල්ලා ආපහු ඒක කන්ටිනියු කරා දැන් අපි ඉඳා ගන්න තමයි යන්නේ එහෙනම් චියර්ස් චියර්ස් හරි එහෙනම් හෙට උදේට හම්බෙලා අපි බලමු අපේ හෙට ප්ලෑන් එක මොකක්ද කියලා එහෙනම් ගුඩ් නයිට් ගුඩ් නයිට් ඉතින් අද උදේ view එක ඉතින් තව ෆයර් පිට් එක දාන්න තිබ්බේ. හොඳට ඉඳ ගියද ලොස්? මේවද ඉඳ කියා. අන්න කෝපිය බීලා පටන් ගන්න නෑනේ. මෙන්න ඔයාට. දැන් අපි තේකත් අරගෙන එළියට ආවා. අවට වටපිට සුන්දරත්වයේ බලවින්ම තේක බොන්න. මේ තියන්නේ ඊයේ අපි බාපු ෆයර් පිට් එක. දැන් නම් ඒක නිවිලා ගිහිල්ලා ඒකේ ලොග් එකක් හරියට බර්න් වෙලත් නැහැ නේ. අනිත් ඒවා ඔක්කොම ටික බර්න් වෙලා. දැන් ඉතින් මේ පැත්තෙන් පේනවා අපිට සන්රයිස් එක. හරි ලස්සනයි. ටිකක් සීතලයි. හැබැයි කෝපි එක බොනකොට ඒක නැති වෙලා යනවා. ඉතින් ඉඳගෙන වට පුළුවන් සන්රයිස් එක එන්ජොයි කරන්න. අපි හිතුවා දැන් උදේ පොඩ්ඩක් වටේ ඇවිදලා බලන්න. මේ බලන්න අපිව බලන්න ඇවිල්ලා ඉන්න අපේ යාළුවෝ හතර එකට ඉන්න යාළුවෝ ටිකක් මේගොල්ලෝ ඊයේ දවස් 30ම හිටියා මේ දුවදුව දැක්කේ නැද්ද මන් දන්නේ මේක ඉලෙක්ට්‍රික්ද දන්නේ මේ මාව ගෑවෙන්නේ පහොඳ සමහරට ඉලෙක්ට්‍රික් වෙන්නත් පුළුවන් හායි මෙයා නම් හරිම ෆ්‍රෙන්ඩ්ලි මේ වටාවිල ඉලෙක්ට්‍රික් ෆෙන්ස් එකක් මොකද අස්සවන්ට මෙතනින් එහාට එන්න බැරි වෙන්න අපිටත් කියලා තියෙන එක අල්ලන්න එපා කරන්ට් අදී කියලා මෙයා තමයි ෆ්‍රෙන්ඩ්ලි මැක්කෙනා මොකද මම මතකයි කාර් එක හරවනකොටම මෙයා දුවගෙන ආවා ඒ කියන්නේ මේ එන කට්ටියත් එක්ක හොඳට ෆ්‍රෙන්ඩ්ලි වෙනවා ඇති කෑම දෙන විදියට අයියෝ දන්නේ නෑනේ නැත්තම් මාර්කේන අපි දැන් එවිදගෙන යන්නේ හැමොක්ස් තියෙන පැත්තට එතනම තමයි බාබකියු එකක් තියෙන්නේ අපිට ඊ හැමොක්ස් එක්ස්ප්ලෝ කරන්න බැරි වුණා එකින්ද අපි දැන් එතනට යනවා මේ තියෙන අපි ඊයේ බාබකියු කරපු තැන සෝනේ ආ කැංගලා ඉන්නවා මෙන්න මේ වතුර වලේ බෝට්ටු පදින්න මෙතන පොඩි කැනු එකක් තියෙනවා වඩ ෆිෂින් ගිය ගෙනාවත් මාළු අල්ලන්නත් පුළුවන් කියලා කිව්වා මොන જાතියේ මාළුද කියලා තමයි කියලා දන්නේ නැහැ මොන අවදිහ බලන් ඉන්න එක්කෙනෙක් අර කොහොමද කික් එකක් දුන්නොත් එහෙම පොඩි පොඩි කෝටු කැලි ඔක්කොම ගෙනල්ලා තියලා තිබුණා අපේ කැබින් එක යටින්. සෑහෙන හුලන් තියෙනවනේ මේ හරි. ඕ හරි හුලඟයි හරි සීතලත් එක්ක. මංගා කඩන් විట్లా මුල පිටි. බලන්නකො මුල පිටින්ම. අපි දැන් එන්නේ හැමොක්ස් තියෙන කැලලට. මේක නම් හැබැයි ඔයාට වැස්ස දවසට මේක යූස් කරන්න අමාරුයි. සමයක නම් ගොඩක් මේක යූස්ෆුල් වෙයි. මේක ටික කර වෝටර් ප්‍රූෆ් වගේ තෙත්. ඔව් තෙමිලා නේ තෙත්. තෙමිලා නේ.
දාගෙන ඉන්න පුළුවන් නะ හැබැයි ටික සීතලයි මේ වෙලාවේ තව දවල් වෙනකොට ඇවිල්ලා ඔව් පොතක් කියවන්න එහෙම හොඳයි ලස්සන පැත්ත මුත්‍රිං පල්ලෙහාට ගියාම මට අපෝ බාබකියු ඒරියාකට සෙට් වෙන්න පුළුවන් ටඩා අර බොක්ස් එකේ මොනව ඇතිද නැරලා බලතේ සම්පූර්ණවද නැන්නේ ලයිෆ් ජැකට්ස් අතන ඔය බෝට් එක පදිනවනම් ලයිෆ් ජැකට් එක දාගෙන පැඩල්ස් උත් තියනවා දැට්ස් ඉට් නයිස් මම ඒගොල්ලෝ කොහොම හොඳට හිතලා අරේන්ජ් කරලා තියෙනවා එහෙනම් ඔයගොල්ලන්ට මෙතනට ආවම උඩරිම ෆන් එකක් ගන්න පුළුවන් විදිහට සෙට් අප් කරලා තියෙනවා මෙතන තියෙන බාබකියු එක ඒකේ වාට ගෑස් එහෙම තියෙනවා ෆ්‍රී වාට ඕන වෙලාවක ඇවිල්ලා මෙතන බාබකියු කරන්න පුළුවන් රාට යනවා නම් හැබැයි මෙතන ලයිට්ස් නැහැ ලයිට් එකක් අරන් ඉන්න වෙනවා හරි අපි අපෝ යනවා දැන් ටයිනි හවුස් එක පැත්තට මේකේ තියෙන සිංක් එක නම් හැබැයි සෑහෙන පොඩි. ඒක තමයි පොඩි අවලකට තියෙන බාත්รูම් එකේ. නැත්තම් අනිත් ඔක්කොම ෆැසිලිටිස් හොඳයි. සිංක් එක තමයි මට පොඩ්ඩක් මදි වගේ තේරුනේ. ෂවර් එකත් ෂවර් බේස් එක ඇත්තටම මම අද උදේ යූස් කරානේ. හැරෙන්න අමාරුයි. අනික එක මෙහි තියෙන අර ලිමිටඩ් වෝටර් ෆැසිලිටිස් නිසා ඔයාට 2 මිනිත් ෂවර් එකක් තමයි ගන්න කියලා කියන්නේ. මම වැඩි කම්පෝස්ට් ටොයිලට් එකකටත් කැමති නෑ පර්සනලි. හැබැයි ඉතින් අද දවසට අවුලක් නෑ. හරි අපි දැන් මේකේ වටේ පොඩ්ඩක් ගිහිල්ලා බලමු මොනවද තියෙන දේවල් කියලා කැබින් එක වටේට මේක රෝද උඩ තියෙන්නේ වාට ඕන නම් ඇදගෙන යන්න පුළුවන් විදිහට තමයි සෙට් කරලා තියෙන්නේ ඕන තැනක මෙතන තිබ්බේ ඊයේ ඒගොල්ලෝ අපිට ප්‍රොවයිඩ් කරලා තිබ්බ දාර මෙතන තියෙනවා AC එක මේක සෝලා පවර් වලින් වැඩ කරන්නේ ඉර තියෙන වෙලාවට විතරයි අපිට මේකෙන් හීට් එක එන්නේ ඊයේ හවස් වෙනකොට මේක වැඩ කරන එක නතර වුණා ඔව් ඉර බැස්සම ඕෆ් වෙන ඔටෝමැටිකලි මෙතන උඩ තියෙන සෝලා පැනල්ස් මම හිතන්නේ ඒකේ ෆුල් එලියෙන් හැම පැත්තේ වින්ඩෝස් තියෙනවා. ඩිටෝස් මේ පැත්තේ තියෙන්නේ වෝටර් ටැංක් එක. මේකේ 2270 ලීටර්ස් කැපැසිටි එකක් තියෙනවා. මෙතන මොදේ අනිනෆ්. මේක ඇවිල්ලා රේන් වෝටර් රියුස් කරනවා කියලා තමයි කියන්නේ ඒගොල්ලෝ. ඊට පස්සේ මෙතන තියෙනවා ආගේ ගෑස් හීටින් වලට කැමු ගන්න ඕන ගෑස් තමයි මෙතන තියෙන්නේ. එච්චරයි. මොකද හිතන්නේ මේකේ දෙන්නට කම්ෆර්ටබල් ඉන්න පුළුවන්ද? බෙන්නෙට් කම්ෆර්ටබ්ලි ඉන්න නම් ටිකක් අමාරුයි. මොකද එක්කෙනෙක් හැරෙනකොට අනික එක්කෙනාගේ ඇඟේ වදිනවා. මේකේ කොහොමදත් කියලා තිබුණා කොහොමටත් 3 දෙනෙක්ට නම් ඉන්න බෑ. Strictly for 2 people. No pets allowed. කීයක් ගියද රජෝස් මේකේ? මේකේ අපිට ගියා around $250 per night. ඔව්. ඒ ගානට මං හිතන්නේ fully worth it. මොකද මේක අමුතුම experience එකක්. අපිත් ගොඩක් enjoy කළා. අද අපේ breakfast එක ඇවිල්ලා fried rice එක left over barbecue. Thank you. වා කෝල්ඩ් මන්ත්ස් වල එනවා නම් අනිවාර්යයෙන්ම වෝම් ක්ලෝත්ස් අරන් එන්න. මොකද ගොඩක් සීතල වෙන්න පුළුවන් එළියේ පර්ටිකියුලර්ලි සීතලයි. අනික එක තමයි වෝටර් ප්‍රූෆ් ෂූස් අරගෙන එන්න. මගේ ෂූස් වෝටර් ප්‍රූෆ් නෑ. ඉතින් අවදින හැම වාරයකදීම ඇතුළට වතුර ගිහලා දැන් මගේ මේස් එකම හොඳටම තෙත් වෙලා තියෙනවා. ඉතින් ටිකක් දැන් කකුල හොඳටම සීතලයි. දැන් අපේ පිටිපස්සේ තියෙන සේලර්ස් ෆෝල්ස් මෙතනට පොඩ දුරයි තියෙන අපේ ටයිනි හවුස් එකේ ඉඳන් ඒක හින්දා අපි හිතුවා මෙතන අද ඇවිල්ලා බලලා යනවා කියලා. ඔව් බලන් ඩේල්ස්වර්ඩ් හයිවේ එක දිගේ අපි හිටපු කැබින් එකේ ඉඳලා විනාඩි 10ක දුරකින් තමයි මේ සේලර්ස් ෆෝල්ස් එක තියෙන්නේ. මේක වටේ තියෙන ට්‍රැක්ස් ටිකක් අපි බලමු ඒවයි ටික කැවිදලා ඊට පස්සේ දියල් එහෙම කැප්චර් කරන්න බලමු අපි අද. අපි දැන් ට්‍රේල් එක පටන් ගන්න යන්නේ. බලු මේක ගිහිල්ලා දියල් ළඟට එන්න පුළුවන් කියලා. ඉතින් පල්ලහැට බහින් තියෙන ස්ටීප් ඩික්ලයින් එකක් තියෙනවා. තියෙන්නේ සේලර්ස් ෆෝල්ස්. දැන් බහගෙන බහගෙන යනවා පල්ලහැට. ඩටිය දුර යන්න තියෙනවා. මෙතන ට්‍රැක් එකක් තියෙනවා පොඩි. හැබැයි මේක කියන විදිහට අතන පල්ලහැ තියෙන බ්‍රිජ් එක කැඩිලා තියෙනවා. අපි මෙතනින් පල්ලහැටත් ගිහිල්ලා බලමු චුට්ට දුරක්. පේන විදිහට නම් කැඩිලා තියෙනවා. එතන යන්න නම් පුළුවන් හැබැයි යනවා නම් වා. එනකොට යන්න එපා කියලා තියෙනවා. ගින්ද අපි යන්නේ මෙතනින් හැට. මොකද නේද මේ අකුල සුද්ධ කරලත් නෑ රජේස් කවුරුත් මේක මේන්ටේන් කරලා නෑ මේ ට්‍රැක් එක. ඉතින් අපි උතරින් නවතිනවාද? අපි දෙන්න ගියද වර්කවුට් එක? ඔව් මේ ටික කොහොම නගින් තින්නේ ආපු. අපි දැන් එනකොට හම්බුණා මෙතන අඩුවට ෆෘට්ස් තියෙනවා කියලා ගහලා තියෙන තැනක්. අපි ඒකටත් ගිහිල්ලා බලමු කොහොමද ඇත්තටම අඩුවට තියෙනවද? හොඳ ෆ්‍රෙෂ් ෆෘට්ස් තියෙනවද? උනායි ගන්න පුළුවන් නම් අරගෙන ඉන්නවා ඉතින්. ඔව් ඒගොල්ලෝ මේ මගින් මගටම බෝට්ස් දාලා තිබුණා ඕර්ගනික් ෆෘට්ස් තියෙනවා කියලා. ඉතින් ගිහිල්ලා බලමු. 2 for 6 ඩොලර්ස් නම් මාර වර්ථි. මොකද අද බ්ලූ බෙරිස් මා හිතනේදී දැන් 5 ඩොලර්ස් වලට වඩා වැඩි මේ එක අනතේ. ඊළඟට ඕර්ගනික් ස්ට්‍රෝබෙරිස් තියෙනවා නෝ 10 ඩොලර්ස් කිලෝ. ඒ කියන්නේ මේ දෙකක් ගන්න පුළුවන් 10 වලට 1 කිලෝ 10 ඩොලර්ස්. ගමුද රජු? ගමු. ඔරේන්ජස් තියෙනවා.
$1 for a kilo, is it? One kilo is 8 oranges. Mm. Okay. Hi. Do you have a YouTube channel? Yeah. Yeah, you are doing vlogging or something else? Like vlogging. Yeah, travel and blogging. All right. Yeah. So where are you from, by the way? We are from Melbourne. Okay. Yeah. So you are just like zooming near areas? We went to visit this tiny house. There's a tiny house near here, like about 20 minutes away. Okay, yeah. Yeah, so house. Yeah. Is it, is this dried mango? Yeah, it's a dried orange mango. Right. Five dollars a bag. So 10, 15, 21 and $22. What are you getting? $21. හරිද අපේ ටයිනි හවුස් එකේ ස්ටේ එක ඉවර කරලා අපි යන්න හදන්නේ අපි කී එක දාලා එතන ලොක් කරා ඊට පස්සේ දැන් අපි ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ ඉතින් ඕවරෝල් එක්ස්පීරියන්ස් එක කරන් ගොඩාක් පොසිටිව් කවදාවත් නැතුව ඊයේ හුඟක් හොඳට නිින්ද ගියා ඉතින් මේ වගේ යුනික් එක්ස්පීරියන්ස් එකක් ඕගොල්ලොත් ගන්න මේ වගේ ටයිනි හවුසස් තියෙනවා මං හිතන්නේ ඕස්ට්‍රේලියාව පුරාම ගිහිල්ලා ඒ එක්ස්පීරියන්ස් එකත් අරගෙන අපිටත් කියන්න ඕගලන්ගේ එක්ස්පීරියන්ස් එක කොයි වගේද කියලා ඔව් අනිවාර්යයෙන්ම රෙකමෙන්ඩ් කරනවා අපි මේ එක්ස්පීරියන්ස් එක එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් හැමෝටම ජය වේවා බයි